सुप दवसक एवा अद तोल साधने पिलिगन्न अपे एसील फिल्मान यूटूब चैनल लगट अद मांगवाट गेनावे मिरिची कियन तेलंगु त्रिलर मूवी एक मे कतावगेन कीवोत तेहम जे कियान बैर सीन्नेगे इन्न हबै होंद कोल्लेक एयाट एक केल्लेक्ट हित यनवा तेन्नम इगन गन्ने लंडन वल कॉलेज एक ए केल्लगे पौल गोडक दरुणु पौल ए निसा केल्ल जेट बै कियला कियनवा ईट पसे जय के दाल इंदिवट आना कथागन वेडे किये मेके रसे नतीवेना ओगोल फिल्म गिहल बलान हरम लसन फिल्म ईट कलिंग आदर मतकन अपे चानल सब्सक्राइब कर लमेन गियला इधिंग अब वेडी कथ अने फिल्म गटेमो फिल्म के मुलिम पेन्ना इताली मिलान के नगर एक एक गोल्ले तमय जय एया पार गिटार प्ले करगर इन्नकोट केल्ल केविल अंगे हैप्पेनवा केल्लग नम मानसा एया पसे कोल्ल सेट गा पन्नवा मानसा जेके हैप्पेनट पसे केनो एया बेरगन्न कियला ईट पसे जे मानसा पिटपसें आव मरेंट एयागे पहारवल सरगन कियनवा ए कोल्लंग सेट गे प्रधानया तमाय राहुल राहुल पोसत कोल्ले किंदा मरेक पोगे इन्न पोंडाक्वत बाय नै ए उनाड जे एयागे पहारवल गेन कीव गमन सेट गम बाय वेनवा එනිසා මරෝ ජෙඩ් අතක්වත් තියන්නේ නැහැ. ජේ ඊට පස්සේ කියනවා පුළුවන් නම් මරකන් නවත්තලා ආදරයට ඉඩ දෙන්න. ඔයාට ඊට වඩා ආදරය ලැබෙයි කියලා. එහෙම කියලා ජේ මානසාව බයික් එකේ දාගෙන එතනින් යනවා. රාහුලත් හිතන්න ගන්නවා ආදරය කියන සිතුවිල්ල ගැන. ජේ මානසාව එයාගේ බෝඩිම ගාවින් ඩ්‍රොප් කරනවා. මේ දෙන්න හඳුර ගන්නවා. මේ දෙන්නම ඉගෙන ගන්න තමයි ලන්ඩන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න සතියක් ගත වෙනවා. මානසා එයාගේ යාළුවත් එක්ක මේ ජේ ගැනම කියවනවා. මානසාට ජේ ගැන ආදරයක් ඇතිවලා. ඒත් යාළුවෝ නම් කියන්නේ සතිය ගිහිල්ලා තේ කොල්ලා ඔයා හොයාගෙන ආවේ නැත්te ආදරේ නැති හින්දා කියලා. එහෙම කියලා මේගොල්ලෝ කොලේජ් එකෙන් එළියට යද්දිම ජේ ඇවිල්ලා ඉන්නවා. මානසාට ඊට වඩා සතුටක් නැහැ. ජේ මානසාව බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ජේ මානසාට කියනවා මීට් වෙමු කියලා. ඒත් මානසා මාගාරනවා ගෙදර පිරිසිදු කරන්න තියනවා කියලා. මානසා නැවතලා ඉන්නේ එයාගේ යාළුවෙගේ ගෙදර. එහේ යාළුවෝ සෙට් එකක්ම ඉන්නවා. ඉතින් මානසා හවස ගෙදර එනකොට ජේ ඇවිල්ලා මානසාගේ යාළුවොත් එක්ක එකතු වෙලා මුළු ගෙදරම සුද්ධ කළා. මානසා ගණන් ඉස්සර ජේට ගොඩක් ආදරෙයි. ඉතින් ජේ රෑ කෑමත් හදලා මානසා එයාගේ යාළුවොත් එක්කයි කතා කර කර කනවා. මානසා නම් ජේ දිහා ඇස්පිල්ලම් ගහන්නව නැතුව තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ජේ මානසාට කියනවා "පහෝදා මම රවුමක් යනවා කැමති නම් එන්න" කියලා. පහෝදා උනාට පස්සේ ජේ එයාගේ වාහනේත් අරගෙන මානසා ඉන්න ගෙදරට ඇවිල්ලා එයාව ගන්නවා. ඉතින් මේ දෙන හැම තැනම ඇවිදලා විනෝද වෙනවා. අවසානයේ බීච් එකේ ජේ මානසාගෙන් අහනවා "ඔයා සතුරු උනාද" කියලා. එතකොට මානසා කියන්නේ "මේ එදි සතුරෙන් හිටියට හැමදාම සතුරෙන් ඉන්න බෑ" කියලා. මොකද මානසාගේ පෞල කට්ටිය ගොඩක් දරුණු අය. මානසා ඉගෙන ගන්න ඉතාලි වලට ඇවිල්ලා තියෙන්නේ. ඉගෙනගෙන ඉවරනාම ආපහු යන්න ඕනේ. ගියාම මානසාට ජීවත් වෙන්න වෙන්නේ ආපහු දරුණු පරිසරයේ තමයි. ඒ නිසා මානසා ජේට ආයෙ කවදාවත් මුණ ගැහෙන්න එපා කියලා කියනවා. ඉතින් ඊට පහෝදාම ජේ යනවා ඉන්දියාවට කොලෙජ් එකකට ඉගෙන ගන්න කියලා. ඒ කොලෙජ් එකේ ප්‍රින්සිපල් ජේගෙන් අහනවා හැමෝම ඉන්දියාවේ පිට රටට ගිහිල්ලා ඉගෙන ගන්නකොට ජේ ඇයි ඉන්දියාවට ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ ජේ කියනවා කෙල්ලෙක් හින්දා කියලා. ජේ කොලෙජ් එකට ඇතුළත් වුණ දවසේම කොලෙජ් එකේ මර සීන් එකේ ඉන්න පූර්ණ කියලා කොල්ලෙකුයි එයාගේ සෙට් එකයි තව කොල්ලෙක්ට පන්නලා ගහනවා. මේක ජේ දකිනවා. එතනට ආව කොලෙජ් එකේ වැඩ කරන කෙනෙක් ජේට කියනවා පූර්ණ අවුරුදු 10ක් තිස්සේ ඉඳන් තමයි මේ දේවල් කරන්න කියලා. ජේටත් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ ගුටි කාපු කොල්ලගේ සෙට් එක පූර්ණටත් ගේමක් දෙන්න කතා වෙනවා. ජේ ඒකත් දකිනවා. එදාරේ පූර්ණ එයාගේ යාළුවෝ සෙට් එකයි හොඳරම් බොනවා. ඒ වෙලාවේ පූර්ණල අර කලින් පහර දුන්න කොල්ලගේ සෙට් එක එනවා. එතන පාර මැදර ජේ ගිහිල්ලා ඒගොල්ලන් හරස් කරලා පූර්ණගෙන මම බලාගන්න ඕගොල්ලෝ යන්න කියලා කියනවා. ඒත් ඒගොල්ලෝ අහන පාඩක් නැහැ. ඒඳ ජේ එතන ඒක කොල්ලෙක්ට ගහනවා. ඒගෙන් කට්ටියම බය වෙලා ආපහු යනවා. පහෝදා ජේ සෙල්ලම් කර කර ඉන්නකොට පූර්ණ ඇවිල්ලා ජේට තෑන්ක්ස් කරනවා කලින් දවසේ ඒගොල්ලෝ බේරගත්තු එකට. ඒ වෙද්දි ජේට කොලෙජ් එකේ බෝඩිමකට ඇතුළත් වෙන්න හම්බ වෙලා නැහැ. එයින් පූර්ණ උදව්වක් විදිහට ජේව පූර්ණගේ බෝඩිමට එක්කන් යනවා. පූර්ණ බෝඩ් වෙලා ඉන්න ගෙදර ආයිතිකාරයාගේ නම තමයි ප්‍රතාප්. පූර්ණගේ මරකම් හින්දා එයා ප්‍රතාප්වත් බය කරගෙනයි ඉන්නේ. ප්‍රතාප් වැඩ කරන්නේ බැංකුවක.
එයාගේ ගෙදර ඉන්නේ ප්‍රතාප එයාගේ වයිෆයි නෑනයි පූර්ණට බෝඩ් වෙන්න තමයි කාමරයක් දීලා තියෙන්නේ ප්‍රතාප්ගේ නෑනා නම් පූර්ණට කැමතියි එයා පූර්ණට තේ ගෙනන් දෙන්න හැදුවොත් ප්‍රතාප් එකට ඉඩ දෙන්නේ නෑ මොකද පූර්ණ හැමදේම කරන්න කියලා තියෙන ප්‍රතාප්ට හින්දා ඔන්න ප්‍රතාප්ගේ බර්ත්ඩේ එක එනවා ඒකට ලොකු පාටි එකක් තියෙනවා ප්‍රතාපයි ප්‍රතාප්ගේ නෑනයි පූර්ණයි විතරයි තමයි එයාට විශ් කරන්නේ අනේ කවුරුත් පූර්ණට විශ් කරන්නේ නැත්තේ එයාට තියෙන බය හින්දා ජේ ප්‍රතාප්ගෙන් අහනවා ගෙදර අයිතිකාරයා වෙලත් ඇයි පූර්ණට මෙච්චර බය කියලා ප්‍රතාප් මුලින් එදලා තියෙන්නේ තදට දවසක් පූර්ණ සිගරට් එකක් බීලා ඒකේ කොටේ ගේ ඉස්සරහා දාලා ඒක ප්‍රතාප් දැක්කට පස්සේ පූර්ණට කණේ පාරකුත් ගහලා ඒත් පූර්ණ පාඩුවේ ඉඳලා ඊළඟ දවසේ පූර්ණ බියර් එකක් බීලා බෝතලේ මල් පෝචයක් අස්සේ දාලා ප්‍රතාප් ඒ බෝතලෙන් පූර්ණට ගහලම කුඩු කරලා ඒත් පූර්ණ සද්දයක් නැතුව ඉඳලා ඊළඟට පූර්ණ රැවැලා ගෙදර එනකොටත් ප්‍රතාප් එයාට සද්ද දාලා එතනින් පස්සේ තමයි පූර්ණ නරක වෙලා තියෙන්නේ ප්‍රතාප්ට හොඳරම ගහලා එදා ඉඳන් ප්‍රතාප් පූර්ණට මාර බයයි මේ වෙලාවේ ප්‍රතාප්ගේ නෑනා පාටි එකේ පුටුවක වාඩිලා පූර්ණ දිහා බලාගෙන ඉන්නවා ඒක ජේ දැකලා තේරුම් අරගෙන පූර්ණගෙන් ගිහිල්ලා අහනවා ඔයාගේ බර්ත්ඩේ එක දවසේ කවුරුත් විශ් කරන්නේ නැත්තේ ඇයි කියලා ඊට පස්සේ පැත්තක ඉන්න එයාගේ සෙට් එකේ එක්කෙනෙක් කියනවා හැමෝම පූර්ණට බය හින්දා තමයි විශ් කරන්නවත් එන්නේ නැත්තේ කියලා එතකොට ජේ කියන්නේ කවුරුත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ නැහැ හැමෝම ඔයාගේ ළඟට එන්න ඕනේ කියලා එක පාරක් මරකන් ඇතැල්ලා කෙල්ලෙක්ට try කරලා බලන්න කියලා කියනවා ඊට පස්සේ ජේ ගිල්ල ගෑන් ළමයෙක් ඩාන්ස් කරනවා ඒත් එක්කම එයා ප්‍රතාප්ගේ නෑනට ඉඟි කරනවා පූර්ණව ඩාන්ස් කරන්න එක්කන් එන්න කියලා ඒ කාලා ප්‍රතාප්ගේ නෑනත් පූර්ණ ගාවට ගිහිල්ලා අහනවා ඩාන්ස් කරමුද කියලා පූර්ණ ජේ කීවේ එකට try කරන්න හිතලා ඩාන්ස් කරන්න යනවා එතනින් පස්සේ පූර්ණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා එයා මරකම් ඇතැල්ලා ආදරණීය පුද්ගලයෙක් වෙනවා එහෙම වෙන්නේ ජේ හින්දා හැමෝම පුදුම වෙනවා පූර්ණගේ වෙනස් වීම ගැන එයා අඳින පල් දෙන විදිහයි කතා කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඒ වගේම ප්‍රතාප්ට කුලියත් ගෙවනවා ප්‍රතාප්ට ඒක සතුරු දායක ආරංචියක් වුණත් එයාට බැංකුවේ මාරු වීමක් හම්බෙලා හින්දා ඒ ගෙදරින් යන්න සිද්ධ වෙලා ප්‍රතාප්ට මාරුවක් ලැබිලා තියෙන පූර්ණලයේ ගමට ඒ නිසා පූර්ණ ප්‍රතාප්ට බල කරනවා ක්වාටර්ස් වල නවතින්න නැතෝ පූර්ණලයේ ගෙදර නවතින්න කියලා ප්‍රතාපුත් කල්පනා කරලා තියෙන එකම තමයි මොකද ප්‍රතාප්ට මේ වෙනකොට පූර්ණර ලක්ෂ එකමාරක් විතර වේදම් වෙලා ප්‍රතාප්ට ඕනේ ඒකේ වාඩුව ගන්න මේ අතරේ මානස තිතාල් ඉඳන් එයාගේ ගමට පිටත් වෙනවා ඊට පස්සේ අපිට පෙන්නනවා එක ගමක ඉන්න මැරේක් එයාගේ නම උමා එයාගේ මැර සෙට් එක පිරිමි දෙන්නෙක්ව අල්ලගෙන උමාලයි ගෙදරට ඇදගෙන එනවා ඒ ඇදගෙන ආපු මිනිස්සු දෙන්න දේ වගේ මිනිස්සු උමා ඒගොල්ලම ඇදගෙන එන්නේ එයාගේ ලොකු අයව අබ්බගාත වෙන්න සැලැස්සුවේ ඒගොල්ලෝ හින්දා. ඉතින් උමා ලොකු අයව ගෙනල්ලා ගේ ඉස්සරහින් තියලා අර මනුස්සව දෙන්නව මරලා දානවා. මේ උමාගේ හතුරු තමයි දේව කියන එක්කෙනා. මේ අතරේ ඔන්න ජේ ඉන්න කොලෙජ් එකට නිවාඩු හම්බ වෙලා. ඒ නිසා පූර්ණ නම් එයාගේ ගමට යන්න ලෑස්ති වෙනවා. ජේට යන්න කොහෙවත් නැති හින්දා පූර්ණ කියනවා ජේටත් එයාගේ ගමට යමු කියලා. ඔන්න පූර්ණ ජේ එක ගමට යනවා. පූර්ණ පවුල හරි දරුණු පවුලක්. එයා එයාගේ පවුලේ කට්ටියට ජේව අඳුන්වලා දෙනවා. ඒත් පූර්ණගේ තාත්තයි මාමායි නම් හැම වෙලෙම ඉන්නේ තරහ මූඩේකින්. ඒ නිසා පූර්ණ ජේට කියනවා පරිස්සම් වෙන්න කියලා. පූර්ණගේ මාමා තමයි උමා කියන මැරයා. මේ ගෙදරම තමයි මානසත් ඉන්නේ. මානසගේ අයියා තමයි පූර්ණ කියලා කියන්නේ. අයියා කියන තාත්තගේ සහෝදරයෙක්ගේ පුතේ. ඒ පවුලේ සහෝදර හැමෝම පවුල් එකේ එකටයි ජීවත් වෙන්නේ. මානස මෙහෙට ඇවිල්ලා තියෙන සතියකට කලින් පූර්ණ ජේට මානසාවත් අඳුන්වලා දෙනවා. මානසාට හිතාගන්න බැරුව යනවා. ජේ මානසයා ගෙදර ඇවිල්ලා තියෙන මානසාව සතුටු කරවන්න. මානසාට පුදුමයි එයාගේ අයියාගේ වෙනස් වීම ගැන. ඒ ගැන ජේකින් අහනකොට ජේ කියන්නේ "මනුස්සය කියන්නේ වෙනස් වෙන జాතියක්. ඒගොල්ලන් වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ" කියලා. මේ අතරේ දේවගේ මිනිස්සු දැනගන්නවා උමා තමයි දේවගේ දෙන්නෙක්ව මරලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට පලිය ගන්න ප්ලෑන් කරනවා. ඉතින් ප්‍රතාප් වැඩලා පූර්ණයි ගෙදරට එනවා. මානසගේ තාත්තා ප්‍රතාප්ට බයිනා පරක්කුනේ ඇයි කියලා. මොකද අසල්වාසි ගම් දැනගත්තොත් එහෙම ප්‍රතාප් ඉන්නේ මේ ගෙදර කියලා ඒගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රතාප්ට කරදරයක් කරනවා. ඒ නිසා තමයි මානසගේ තාත්තා එහෙම කියන්නේ. ප්‍රතාප්ගේ ඇතුළට යනකොටම එයාට පූර්ණයි ජේවයි හම්බෙනවා. පූර්ණට කෝල් එකක් එවෙද්දී පැත්තකට යනවා. ඊට පස්සේ ජේ ප්‍රතාප්ගෙන් අහනවා මේ ගෙදර විස්තර කොහොමද කියලා.
ප්‍රතාප් පුන්නයි වාඩෝ පිරිමහ ගන්න මේ ගෙදරට ආවට දැන් කරන්න දෙයක් නැතොයි මෙහෙ ඉන්නේ ප්‍රතාප්ට මේ ගෙදර ඉන්න බැරුව එයා ක්වාටර්ස් එකට ගියත් මේ කට්ටිය එයාට ගහලා ආපහු එක්කගෙන ඇවිල්ලා මේ අතරේ මේ ගෙදරට ගමේ පවුලක් එනවා ඒ පවුලේ දුව විභාගේ පාසලා දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙලා එයාගේ පවුලේ කට්ටියට එයාව ඉංජිනේරු විද්‍යාලයට දාන්න වත්කමක් නැහැ ඒ නිසා මානසගේ තාත්තර කියලා इंजीनियर विद्यालय महाचार्यवर हमला नोमले इगन कथा कल दिनावाणसाता किसीम हिता पपोक नेतोकनवा अद्यापने अति या अम्मे अपे गिद्र बेटेला जेत मेधिया बलागण इनवा ओहम इनकोट फातिमा के गैंडोकन मे गिद्र दूगण इनवा फातिमा के हस्बंड करीमुत उमा के पौलट बेटकरण गील मरला දැන් පාතිමාගේ පුතා තුමාට එකතු වෙලා තාත්තගේ මරුපෑයෙන් පලිගන්න උත්සාහ කරනවා. ඒකට පාතිමා ගොඩක් බයනෝ ඉන්නේ එයාගේ එක පුතාට අනතුරක් වෙයි කියලා. ඒ නිසා පාතිමා උමාගෙන් ඉල්ලනවා පුතාට තේරුම් කරවලා මරණ දේවල් ඇතලා ගෙදරට ආපහු එවන්න කියලා. ඒ තුමා පාතිමාට බැනලා තල්ලු කරනවා. පුතාව එවන්න බෑ එයාගේ තාත්තා මරපු ඔන්න එයා මරයි කියලා. ජේමේ හැමදේම දිහා බලාගෙන ඉන්නවා. ඔය අතරේ ප්‍රතාප් ජේගෙන් ගිහිල්ලා හනවා මේ ගෙදර ඉන්න යක්ෂෝ වගේ මිනිස්සු ඔයා කොහොමද පූර්ණවත් වෙනස් කරේ කියලා. එතකොට ජේ කියනවා ඒකට මම පාවිච්චි කරේ ඔයාගේ නෑනව පූර්ණ නෑනට ආදරය කරන හින්දා තමයි වෙනස්සලා ඉන්නේ කියලා. ඒක අහලා ප්‍රතාප්ට ඩිම් වෙනවා. මේ දෙකම ගෑනු කෙනෙක් ඇවිල්ලා මානසගේ නැන්ද එක්ක කියනවා පාතිමා කෘමිනාශක වෙලා හොස්පිටල් එකේ කියලා. ඒත් නැන්ද ඒක ගණන් ගන්නේ නෑ. මේක මානස අහගෙන ඉඳලා එයා ඉක්මනට හොස්පිටල් එකට යනවා. ජේත් මේක බලන් ඉඳලා उमा गावट गिहिला फातिमा के पुता अंडगागन हॉस्पिटल फातिमा के पुता गोड़ा दुखनवा यागे अम्मा गेन मीट पास तात मिनी मरों होने तो अम्म के अहकन इन के अम्मा परंदेनवा ईट पास जे फातिमा सलिवा दीलावा मे साली अरगन गमे पिटवेला पुता तेके अन्न मे साली एव मानसागे तात कीट पहुद फातिमा मानसाले गेदरट अविल्ला මානසගේ තාත්තා උදව් කරපේකට පින් දීලා එයාගේ පුතාත් එක්ක ගමෙන් පිට වෙනවා. ඇත්තටම ෆාතිමාට සල්ලි දීලා තියෙන මානසගේ තාත්තා නෙමෙයි. රෑ වුණාට පස්සේ මානසගේ තාත්තා ඇවිල්ලා ජේගෙන් අහනවා "ඇයි මේ වගේ දෙයක් කරේ කියලා." එතකොට ජේ කියන්නේ "මේ ගමේ කට්ටිය ජීවත් වෙන්න ඔයා විශ්වාස කළා. මම වගේ අමුත්තෙක් ඒගොල්ලන්ට උදව් කරොත් ඒගොල්ලෝ ඒක හිතන්නේ නැහැ. ඒ දෙක ඔයා කරා නම් මේ මිනිස්සු හිතනවා ඒ පවුල වෙනුවෙන් ඔයාලා ඉන්නවා කියලා." ඒගොල්ලෝ මොනහරි ප්‍රශ්නයක් වුණාම ඔයා ළඟට එන්නේ ඔයා පෝසත් හින්දා නෙමෙයි. මේ ගමේ වැඩිමල් කෙනා ඔයා හින්දා. බලේ තියෙන මිනිස්සුන්ට පාලනය කරන්න නෙමෙයි. මිනිස්සුන්ට උදව් කරන්න. උසස් බව කියලා කියන්නේ මිනිස්සු අපි වෙනුවෙන් ජීවිත දෙන එක නෙමෙයි. අපි වෙනුවෙන් ජීවිතය දෙන්න සූදානම් වෙන මිනිස්සුන්ව ආරක්ෂා කරන එක කියලා කියනවා. මානසගේ තාත්තා ඒ ගැන හිතන්න ගන්නවා. ඉතින් ඔහම ඉන්නකොට මානස ජේගෙන් අහනවා ඇත්තරම මේ ගෙදරට ආවේ ඇයි කියලා. जे කියනවා කමේ සුන්දරත්වයේ බලන්නයි ආවේ කියලා. එහෙම කියවෙහිඳ මානසා ජේව එක්කගෙන ගමේ හැම තැනකම එක්කන් ගිහලා පෙන්නනවා. ඔන්න ඊට පහ වෙනඳ මානසාගේ තාත්තා ජේ එක්ක යනවා අර දිස්ත්‍රික්කේ පළවෙනිය ඕන ගෑන් ළමයා ගෙදරට. ඊට පස්සේ එයා ඉංජිනේරු විද්‍යාලයට එක්කන් ගිහලා මහාචාර්යවරයව හම්බ වෙනවා. මානසාගේ තාත්තා මහාචාර්යවරයාට කියනවා මේ ගෑන් ළමයා දිස්ත්‍රික්කේ පළවෙනිය වුණා ඔයාටත් එකින් කීර්තියක් වෙයි. එයින්ද මෙයාට මේ විද්‍යාලයේ නොමිලේ ඉගෙන ගන්න සලස්සලා දෙන්න කියලා. මාචාරවරයා ඒකට අකමැති වුණත් මානසගේ තාත්තට තියෙන බය හින්දාම කැමති වෙනවා. ඉතින් අර ගෑන් ළමයාට ගොඩක් සතුරුයි. එයා මානසගේ තාත්තව බදාගෙන අඬනවා. ඒකෙන් මානසගේ තාත්තට කවදාවත් නැතෝ හිතේ සතුරක් ඇති වෙනවා. හිතේ සතුරත් එක්කම ගෙදරට එනකොට මානසගේ මාමා උමා එයාට කසාදයක් තීන්දුව කරලා. ඒත් මානසාණන් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා එයා ජේට කියන මොකක් හරි කරන්න කියලා. ජේ කියනවා මනාලාගේ පවුල කට්ටිය ආපහුම බලා ගන්නම් කියලා. ඔන්න පහෝදා මානසාව බලන්න මනාලයා එනවා. එයා මැරෙක්. එයාගේ වටේටම හතුර ඉන්න හින්දා පවුල කට්ටිය ඇවිල්ලා නැහැ. මානසා ඉස්සරහට ආවට පස්සේ මනාලයා කෙලින්ම එයාට කැමති වෙනවා. මනාලාගේ නම තමයි වීර සිවාඩු. එයා මැරෙක් උනාට ඉගෙනගෙනවත් නැහැ. එයා විවාහය කන්ෆර්ම් කරගෙන එතනින් යනවා. මානසා කාමරයට ගිහිල්ලා ඒගොල්ලේ අම්මලත් එක්ක කියනවා ඒ කසාදර කැමති නැහැ කියලා. ඒ තම්මලාණන් වීර සිවාඩුට ගොඩක් කැමති. එතන ජේ ඇවිල්ලා කියනවා වීර සිවාඩුට වටේම හතුර ඉන්න හින්දා එයාට කවුරුහරි අනතුරක් කළා අතපය කැඩුණොත් එහෙම ලොකු මාමාට වගේ ජීවිත කාලය මානසාට
वीर शिवाडुट सातुकर इनवे कीन एक अहवाट पास मानसा की अम्म कल्पना करला एया के दूट एहम वेन दिन बैकेल हितला मानसा के तातर गील के नो कसादर कैंपते नै गीला एक हेतुत मानसा के तातर तेरह करना ऐसा मानसा के ताता कसाद कैंसल कराना कैंपते वेना एकट उमाना इन्ने तरह इति मानस आटना एकट मार हैपी इट पस अपट पेनवा उमा वाहने यनोट वाहने पैचगा केना एया एयागे कट्टियट वाहने हदन्न दान्न कियला पारे आप ट्रैक्टर रेहक नगल यनवा एतकम देवक मिनिसु पसेंग एविला उमाव मरन्न पाननवा एतो कोटम एतेंड जे वाहनेकिन एविला उमाव बेरगन्नवा जे टाउन एकट कोन्ने कपन्न गिहिन एनकोट तमयि उमाव दकला बेरगन्न तियेन्ने जे उमात एक्क कियनवा एगल ओयाट पहर देन्ने ओया ओने वेलावक एगोलन्ट पहर दे कियला हितला अप्पे अवुरुदु 50 60 केलगा पहर नोदे हिटियोत एहेम एगोल बयंब जीवत वेयि कियला कियनवा एतेक उमाणन गणन गन्ने नै ईट बस जे गेदरट गिहिल्ला मानसा के अमला इन तैंड यनवा जे योजना करना हेमदाम निदासाक नेतो कुसे उयोया इन्ने नेतो सत्य के विदर ट्रिप बैक एलियट यामु गिहला गैनो काटियना एकड़ गोडाक सतुरु वेनवा एनिसा मानसा गिहला मुलिम उमागें अहनवा ट्रिप बैक यामुद गिहला उमा ए वेलाय कोपेन हिटपु हिंदा मानसाट कने पारक गहला कै गहनवा एहेम गियोत तेहा गमे मराय पिसुवट करन्न गियोत तेहेम मम तमाय उमला मरन्न गिहला जेट मानसा के ताते आये विनस्करण पुलवां उनाट मामावना ताम विनस्करण पुलवां वेला ने ईट पासे अपेट पेन्नाने देवाव या कोविलगड यान्न सोधानां वेनवा एक उमा देनगन एकला मरन सलसुमा गहनवा ओन्न देवा यागे काट्टियात एक कोविलट यानवा मे अतरे उमाय काट्टिया उगुल लाट वनवा मे वेनोड जे इन्ने कुमुरक या वेस्वालागन गिहिला उमागे सेट्टगड पहर दिला देवागे पौले अयो बेर गन्नवा उमा एयागे मेरेवंट कॉल करनोट आंसर करन्ने जे उमा देवा मेरोवद कियला अहनोट जे कियनवा मगे पौल आरक्षितयि कियला एक अहला उमाव अडपण वेनवा एतरमे जे कियला कियन्ने देवागे पुता देवागे कट्टिय देवा एक कियनवा जे तमय अपे वटे कोहरि इंदन अपेव बेर गन्ने कियला मे अतरे मानसागे अम्मा मानसागे तात्तत एक कियनवा मानसा मेतरन सतुरिन इन्नवा कवदावत दकला नै एयाद सतुरिन इन्ने जे हिंदा कियला इनसाया मानसाव जेट होंदाई कियला कियना एक मानसागे नंदा तायत मानसागे तातत एक कियना इतिन मे अतरे मानसा जेट आदरे कियला कियना एतकोट जे कियनवा मट ओने उने ओया सतुरिन इन्नवा दकिन्न ए वगेम ओयागे पौले ऐत सतुरिन तियन्न कियला एत्तनम जे कियला कियन्ने मे गोलंगे हतुरवन देवागे पुता कियलात मे वेलावे कियनवा ईट पस्से जेगे कथा मोलगे इना मानसाट कियन्न पटन गन्नवा जेगे अम्मा वेडिंग प्लान गेने ए वेडवलट जे तेन अम्मट उदव करन्न कियला दवसा कम्मय जे वेडिन हेक कपल्ले अध्या बलान इन्नकोट मनालगे ताता मनालय गावट ऐविल्ला ओनाट वडा कियवना जे एक दगल अम्मत एक कियनवा मगे वेडिन नेकटन अम्मट मेहेम करन्न कौरवत नैने कियला एक अहला जेगे अम्मट औल यनवा एया गेतर गिल्ला तेगे कल्पना करनवा जेगे अम्मा मेच्चर काल जेट कियला तियन एयागे ताता मेल्ला कियला ए जेगे ताता ताम जीवतुन नतर जेगे अम्मा तीर्णय करनो एक जेट कियन्नोने कियला जेट अवुरुद देकक वेनकन जेगे ताताय अम्माय जीवत वेला तियने मुंबई वल दासा क्याल सुंदेना ताताय गमन उत्सवेकट गिहिल्ला ए यनकोट उमागे कट्टे ऐविल्ला देवागे ताताव कडुवगिन कपल मरला दाला एक हिंदा देवागे ताताके सेट एक उमागे कट्टेट पहर दीला एतकोट तमाय उमागे लघु अय्याट पहर वेदिला अपघात वेला तियेन्ने इतिन देव यागे ताताय मिनिसुंट एन्न कियला कियनवा मरागत्तोत कवदावत एक नतर वेन्नी नै एहिंद मरागन्न एक नवत्तन्न कियला इतिन एगोल्लाम संसुं करन इन्न ओने हिंदा देव तीर्णय करनो ए गमे नवतिन्न कियला ए देवगे वाइफ बाय हिंदा एया देवव दाला जेवत अरगन एहि यनवा एतिनिन पस्से तमाय जे यागे अम्मत एक इताले जीवत वेला तियेन्ने एत पस्से जेगे अम्मा तेरुं अरगन देव वगे होंद मनुस्सयेक तवत नै कियला इतिन एवहला जे कियनवा ताता बलन्न ओने कियला ईट बस अपट पेन्नो एक गैन लमेक एयागे नम वेणु एया गेदर कट्टे वेणु मणमाले बलला मणमाले एनकन तमय बलागन इन्ने हबै वेणु नंग एयाट एन मंगल योजना एहेकडवत कैमति नै एया बलन्ने एन हेम मणमाले टम एया करला तियन्ने मणमाले एन दवसे मगट गिहिल्ला एयागे मसिना लव्वा कियवला मसिना वेणु अदर संबंधयक तियनवा एइंदा गेदरट एन्ने एपा कियला वेणु एहेम तमय हेम मणमाले एक्म एन एक नवत्तला तियन्ने
මේ පාරත් වෙනෝ එයාගේ මස්සිනත් එක්ක යනවා මනමාලයව එන මඟ නවත්තන්න කියලා. එතකොට ඒගොල්ලන්ට හම්බ වෙන්නේ ජේව. වේනෝට එයාව දැකලා නම් හිත එහෙම එහෙ වෙනවා. ඒත් වේනෝගේ මස්සිනා ඉස්සරහට පැනලා කියනවා අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා ඒ නිසා ගෙදරට යන්න එපා කියලා. බලනකොට ජේන් නෙමෙයි ඒ මනමාලයා. ඇත්ත මනමාලයා ඒ වෙලාවේ පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ ජේ එයාව නවත්තලා කියනවා වේනෝ එයාගේ මස්සිනා අතර සම්බන්ධයක් තියෙනවා ඒ නිසා ඔයා ගෙදරට යන්න එපා කියලා. මනමාලයා එතෙන් ආපහු යනවා. ඊට පස්සේ ජේ යනවා එයාගේ තාත්තාගේ ගෙදරට. බලනකොට ජේ කියන්නේ වේනෝගේ ලොකු මස්සිනා. ඉතින් දේව එයාගේ පුතාව ආදරෙන් පිළිගන්නවා. දේව නම් ඉන්නේ එයාගේ පුතා ආවේකට ගොඩක් සතුටින්. ඒ දෙන්න කතා කර කර ඉඳලා ජේට එයාගේ කාමරෙම නිදා ගන්න කියලා කියනවා. ඒ ජේ එදාට වෙන කාමරක නිදා ගන්නම් කියලා කියනවා. පවුදා එනම් වේනෝ කැරකෙන්නේ ජේ වටේටමයි. ඔන්න එදා දේවයි ගෙදර ලොකු උත්සවයක් ලෑස්ති කළා. බලනකොට ජේගේ බර්ත්ඩේ එකට තමයි උත්සවය ලෑස්ති කරලා තියෙන්නේ. දේවගේ පවුලේ කට්ටිය ජේ ළඟ නැති වුණත් එයාගේ හැම උපන්දිනයකටම ලොකු උත්සවයක් තියලා ගමේ කට්ටියට සංග්‍රහ කළා. මේ පාර ජේ ඉන්න හින්දා දේව ගමේ කට්ටියට පුතාව පෙන්නලා උත්සවය සමරනවා. ඔහොම ඉන්නකොට දවසක් කුමාගේ මිනිස්සු කට්ටියක් ඇවිල්ලා දේවගේ ගමේ ඉඩම් අක්කර 1500ක් ලේව ගන්න කියලා. ඒ දේව ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා උමාගේ මිනිස්සු දේවට තර්ජනය කරලා යන්නේ. මේක බලන් හිටපු දේවගේ පුතා ඒගොල්ලෝ යනකම් ඉඳලා උමාගේ මැර සෙට් එකට පහර දෙනවා. දේවගේ මිනිස්සු ඒකට ගොඩක් සතුටු වෙනවා. ඒගොල්ලෝ මෙච්චර කල් මැරකම් කරන්නේ නැතෝ ඉවසලා තියන්නේ දේවට තියෙන ගෞරවයෙන් හින්දා. ඉතින් මේ ජේ ගැන උමා දැනගන්නවා. උමා තීරණය කරනවා දේවගේ පුතාව මරලා දාන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජේ තාත්තාගේ ගෙදර ඉන්නකොට වේන ජේ ළඟට ඇවිල්ලා ලයින් පාර දානවා. ජේ ඒක තේරෙන්නේ නෑ වගේ හැසිරෙනවා. ඔහොම ඉන්නකොට උමාගේ මිනිස්සු රැක ඇවිල්ලා දේවගේ ගමේ ගෙවල් ටිහිකට ගිනි තියනවා. ඒ නිසා දේව ගිහලා උමාට විරුද්ධ පොලිසිය පැමිණිල්ලක් දානවා. ඒත් පොලිසියෙන් ඒකට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ. දේව සටන් කරන් එන්නේ නැතුව පොලිසියට ගියපු එකට උමාගේ කට්ටේ එයාලට හිනා වෙනවා බයගොල්ලෝ කියලා. ඒගොල්ලෝ ගෙදර ගියාට පස්සේ දේවගේ මිනිස්සෙක් මේ සිද්ධිය ජේට කියනවා. ජේ ඒ ගමන් ඒ මිනිස්සත් එක්ක උමාලා ගමට යනවා. ජේ වාහනේ ඩ්‍රයිව් කරගෙනම වාහනේ එළියට අත දාලා උමාගේ බෙල්ලෙන් අල්ලගෙන තර්ජනය කළා බිමට අතාරිනවා. ඒකෙන් උමාගේ වෛරය තවත් වැඩි වෙනවා. ඉතින් ජේ ගෙදර ගියාම දේව කියනවා මේ ගමේ මේ කාලේ ඉන්න එක සුදුසු නැහැ ඒ හින්දා මෙහෙන් යන්න කියලා. ඊට පස්සේ ජේ එම් පිටත් වෙනවා. ඒත් එක්ක වේනුත් එයත් එක්ක යනවා. වේනු ජේගේ ගෙදරට ගියාට පස්සේ ජේගේ අම්මා අහනවා ගමේ තවමත් රණ්ඩු වෙනවද කියලා. වේනු කියනවා මම ඉන්න නිසා රණ්ඩු වළක්වනවා කියලා. ඊට පහෝදා එන ජේ වේනෝ එයාගේ ඔෆිස් එකට වැඩට එක්කගෙන යනවා. එයා වේනුට වෙනම රූම් එකකුත් දෙනවා. ජේයි දකිනවා ඔෆිස් එකේ කොල්ලෙක් වේනු වටේ කැරකෙනවා. ඒ නිසා ජේ ඒ කොල්ලගේ බෙල්ලෙන් අල්ලගෙන වේනුගෙන් ඈත් වෙලා ඉන්න කියලා කියනවා. ඉතින් එතනින් පස්සේ වේනෝ ජේ අතර ආදරයක් ඇති වෙනවා. මේ දින සතරෙන් කාලය ගත කරනවා. ඔහොම ඉන්නකොට ජේ නැති අතරේ වේනුගේ තාත්තා ඇවිල්ලා එයාව ගමට ආපහු එක්කගෙන යනවා. ජේ ගෙදර ආවට පස්සේ වේනු නැති හින්දා ඉන්නේ ගොඩක් අවුලෙන්. ඊට පහෝදා උමාගේ පුතෙක් වෙන පූර්ණ එනවා එයාගේ කට්ටියත් එක්ක ජේව හොයාගෙන. ජේ ඒක දැනගෙන පූර්ණයි තව කෙනෙකුයි ඉදිරු කරලා ඒගොල්ලන්ට හොරෙන් අනෙක් සේරටම පහර දෙනවා. ඒ නිසා පූර්ණයි අනෙක් මනුස්සය ආපහු ඒගොල්ලන් ගමට යනවා. මේ අතරේ වේනු ජේගේ අම්මට කෝල් කරලා කියනවා වේනුගේ පවුල කට්ටේ එයාට මනමාලයක් බල්ලා ඒත් එයා ආදරය කරන්න ජේට කියලා. ඊට පහෝදාම වේනෝ බලන්න මනමාලයා එන්න කලින් ජේ ඇවිල්ලා වේනුට ආදරය කියලා එයාගේ පවුලයා ඉස්සරහම කියනවා. ඒ නිසා මේගොල්ලන් කසාදේ තීන්දු වෙනවා. ඒකට ජේගේ අම්මත් එනවා. ජේගේ අම්මා දේව ළඟට ගිහිල්ලා එයා දාලා ගියපෙකට සමාව ගන්නවා. ඔන්න ජේගේ වේනුගේ කසාදේ දවස උදා වෙනවා. ඒගොල්ලෝ චාරිත්‍ර වාරිත කරනකොට උමාගේ කට්ටිය ෆාතිමාගේ හස්බන්ඩ් කරිමුල්ලත් එක පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එකම ජේත් පහර දෙනවා. ඒකෙන් උමාගේ මිනිස්සු වගේම ජේගේ අම්මටත් පිහිපාරක් වැදිලා මැරෙනවා. ඒක නිසා ජේ තීරණය කරනවා උමාගේ සේරම කට්ටියව මල්ලා දාන්න කියලා. ඒ දේව කියනවා ඔයා වගේ කෙනෙක් බිහි කරනවට වඩා මරන්නයි තිබ්බේ. ඔයා නිසා තමයි අම්මත් මැරුණේ. මම මෙච්චරකල් බැලුවේ මිනිස්සුන්ව සමාදාන කරන්න. ඒකව විනාශ කරා. ඒ නිසා මේ සදාටම යන්න කියලා කියනවා. ඉතින් ජේ එහෙ යන්න හදනවා. වේනුත් ත්‍යාගේ පස්සෙන් එනකොට දේව යාට යන්න දෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි ජේ ආපහු ඉතාලියට ඇවිල්ලා තියෙන්නේ. ඔහොම ඉන්නකොට දවසක් වේනු කතා කළා ජේ එක්ක කියලා ආපහු ගමේ කට්ටිය සටන් කරනවා කියලා. ඒ ප්‍රශ්නේ පටන් ගත්තේ ජේගෙන් හින්දා ජේ මේක ඉවර කරන්න ඕනේ කියලා හිතලා. එය
හැම එතනකට තමයි ජේට මානසාව මොනගහලා තියන්නේ මානසාවගේ ගමත් මේ වගේ දුක් විඳින හින්දා ඒව නවත්තන්න තමයි ජේ මානසාව වෙනේ මානසාවේ ගෙදරට ඇවිල්ලා තියන්නේ මේවා කීවම මානසාව ජේට කියනවා ඔයා නිසා මගේ පොළ මෙච්චර දවස් සතුටින් හිටියේ තවත් මේ ඉන්න එක අනතුරු දායකයි හින්දා මෙහෙන් යන්න කියලා ඒ ජේ ආපු වැඩේ ඉවර වෙනකන් යන්න කැමති වෙන්නේ නැහැ ඊට පස්සේ මානසාවගේ තාත්තා ඇවිල්ලා ජේට කියනවා මානසාව බඳින්න කියලා ඒ වෙලාවේ ජේ මොකුත් කියන්නේ නැහැ ජේ ගිහිල්ලා එළියේ තැනකට වෙලා ඉඳගෙන ඉන්නවා ඒක උමා දකිනවා උමා ජේ ගාවට ගිහිල්ලා කියනවා මානසාව එක සාදර කැමති වෙන්නේ පිරිමිකම පෙන්නුවොත් විතරයි කියලා එතකොට ජේ අහනවා පිරිමිකම කියන්නේ මොකක්ද කියලා උමා නම් කියන්නේ හැමෝත් එක්කම සටන් කරන්න පුළුවන්කමට තමයි පිරිමිකම කියන්නේ කියලා ඒ ජේ නා කියන්නේ පිරිමිකම කියලා කියන්නේ හතුරටත් ප්‍රේම කරන්න පුළුවන් වෙන්නේ කියලා ඊට පස්සේ උමා කියනවා ඔයා මං කියන පිරිමිකමට try කරොත් එහෙම ඔයා කියන පිරිමිකමට try කරන්නම් කියලා ඊට පස්සේ ජේ උමාගේ සෙට් එකත් එක්ක සටන් කරලා ඒගොල්ලව පරද්දනවා ඒගොල්ලන්ට දවස් ගාණක් යනකම් නැගිට ගන්නවත් බැරි වෙනවා ඉතින් උමා ජේ එක කියනවා මම මේ කසාදර කැමති මට එක උදව්වක් කරොත් එහෙම ජීවිත කාලෙම ඔයාට සේවය කරන්නම් කියලා ඒ මොකක්ද කියලා ආපුවම උමා කියනවා එහා ගමේ ඉන්න දේවගේ පුතා මල්ල ඵලයේ සම්පූර්ණ කරන්න කියලා එතකොට ජේ කියනවා මම තමයි දේවගේ පුතා කියලා ඊට පස්සේ උමා ජේව ඇදගෙන ගිහලා ගෙදරින් එළියට දාලා හොඳරම ගහනවා ගෙදර කට්ටියට කියනවා ජේ කියන්නේ දේවගේ පුතා කියලා ජේ තුමා ගහනකම් බලන් ඉඳලා ඉඳලා උමාටත් පහර දෙන්න පටන් ගන්නවා ජේ කියනවා මට ඕන උනේ මේ වෛරය නවත්තන්න මම මේ ගෙදරට ආවේ තාදරේ අරගෙනයි කියලා ඒත් එකම දේවත්වයාගේ සෙට් එකක් මෙතෙන්ට එනවා මානසගේ තාත්තේ අයියා තුමාට කියනවා එයාට අපේව මරන්න ඕන නම් මරන්න තිබ්බා එයා ඒකට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ එයාට ඕන දේ අපි දෙමු කියලා ඒත් එක්කම අබ්බගාත වෙලා හිටු මානසගේ ලොකු මාමා නැගිටලා කියනවා හතරංගේ ගෙදර නැගිටලා එයාට ඕන ආදරය එයා මරන්න එපා කියලා ඊට පස්සේ උමා හැමදේම තේරුම් අරගෙන කඩු පැත්තකින් දාලා ජීව වැළඳ ගන්නවා ඉතින් මේ දෙගොල්ලෝ අතර තිබ්බ වෛරය ජේ හින්දා එතනින් ඉවර වෙනවා දේවත් තමන්ගේ පුතාගෙන ගොඩක් ආඩම්බර වෙනවා ඉතින් අවසානයේ ජේ දේවගේ ගමට ගිහිල්ලා වේණු ගාවට යනවා ඔන්න ඔහොමයි මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක ඉවර වෙන්නේ ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අපේව subscribe කරන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමුමු ඕගලන්ට සුබ දවසක්